දැන් එන්න මේක තමයි ලෝගෝ කියන icon එක double click කරා හරි ඔන්න ඔහම එකක් එනවා ඒකෙ මෙන්න මේ කෙරවලම තියෙන සුදු පාට කොලයක් වගේ එකක් පොඩ්ඩක් නහ සුදු පාට ඒ කොලේ නෙමෙයි ඒ කොලේට එහා පැත්තේ තියෙන ත්‍රිකෝණයක් කොලේ නෙමෙයි කොලේට එහා පැත්තේ ත්‍රිකෝණයක් තියෙනවා අන්න ඒ ත්‍රිකෝණය click කරා ඊට පස්සේ ඒක යටින් එනවා තුනක් ඒ තුනේ මැද තියෙන ladder diagram කියලා එකක් අන්න ඒකයි select කරා හරි ඒක select කරාම කෙලිම මෙන්න මෙතනට එනවා පොඩ්ඩයි නහ මචං ඒක හරියට ගන්න හරි ඔන්න ඔය එකක් ආවා හරි ඔන්න ඔය එකක් ආවා මේක තමයි දැන් ladder එක හදන්න තියෙන්නේ ඔව් එතකොට අපි DOL එකක් කියලා හිතමුකෝ ඔව් DOL එකේ මුලින්ම ඕන එතකොට ඕලෝඩ් එකක් දාන්න ඕන ඕලෝඩ් එකේ break contact කියන එක මේ පළවෙනි එක නෙමෙයි දෙක එක නෙමෙයි දෙක ඔව් එක කියන්නේ main contact එක දෙක කියන්නේ break contact එක ඒක එකපාරක් select කරා select කළා මෙතනට ගෙනහල්ලා select කරනවා right ඊට පස්සේ අහනවා මෙතන පැත්තෙන් i1 ද i2 ද i3 ද කියලා අපිට ඕන නම් මේක i1 කියන එක select කරලා okay කරන්න තියෙන මේ යට තියෙන okay කිව්වම ඒ කියන්නේ මේ ඔය කියන්නේ input ටික ඔව් මේ input මේ input එකක් ඔව් අනේ මෙන්න මේ පැත්තෙන් තමයි මෙන්න මේ වගේ එන්නේ මේ එකනේ ඔව් ඒ විදිහට එන්නේ ඒකෙන් තමයි select කරගන්න තියෙන එකක් මකන්න ඕන නම් මේක right click කරා ඔව් delete කරනවා delete වෙනවා ආ මම මෙන්න මෙතනම මෙහෙම එකක් එන්නේ මම මේක ඉස්සරහ මචං මේ තියෙනවනේ මේ සිම්බල් එක තියෙනවනේ මෙතන සිම්බල් එක තියෙනවනේ ඔව් මෙතන සිම්බල් එක තියෙනවා මේක සිම්බල් එක බලලා දාන්න පුළුවන් නේ ඔව් හරි මේක තමයි අපි ඒ සිම්බල් එක අනුව තමයි ගත්තේ break contact එක හරි ඊළඟට ගන්න ඕන break contact එක කියන්නේ මේක ඇවිල්ලා overload එක ඊළඟට ගන්න ඕන off switch එකක් ඒ කියන්නේ ඒකත් ඒ contact එකමයි ඉන්නේ close එක close එක කියන්නේ ඒකමත් break contact එක කියන්නේ ඒක තමයි ඔව් දෙවෙනි එක හතර ඒක ආයි select කරා ඒක මෙතන ඉස්සරහෙන් ගහලා ආයි අතහැරියා ආ ඒකට දාගන්නවා අපි i2 කියලා. හ්ම්. ඉතින් i2 දැම්ම ඕකේ කරා. ඉන්පුට් පල්ලයට ගිහිල්ලා. මේ මෙතන ඕකේ නේ යට පල්ලය. යට පල්ලය. ආ. ඒතර ඒක හරි මේක හරි ඊළඟට දාගන්න ඕන ඕෆ් එක දැන් තියෙනවා. ඊළඟට දාගන්න ඔන් ස්විච් එක. ආ. ඔන් ස්විච් එක කියන්නේ මේන් කන්ටැක්ට් එකක්. මෙතන තියෙන මේ පේන්න තියෙනවනේ. ඒක සිලෙක්ට් කරා. මෙතනට ගෙනාවා අතහැරියා. ඒකට දාගන්නවා අපි දැන් 1 2 කලින් දාපු ඉඳා ඒකට දාගන්නවා i3 කියන්නේ. හ්ම්. i3 දැම ඕකේ කරා. හ්ම්. එතකොට ඕෆ් එක ඕලෝඩ් එක හරි ඕෆ් එක හරි ඔන් එක හරි. ඊළඟට දාගන්න ඕන මෝටරේ. ඒ කියන්නේ අවුට්පුට් එකක්. මේ තුනම ඉන්පුට් අවුට්පුට් එක දාගන්න. අවුට්පුට් කියන්නේ රිලේ කොයිල්. ආ මේකේ අර රිලේ කොයිල් කියලා තියෙන එකනේ. ඔව්. රිලේ කොයිල් තියෙන තැනට ගිහිල්ලා එතන තියෙන අර වරහන පේන්න. ඔව්. ඒ වරහන තමයි බලන්නේ. ඔබට පුරුදු වින එක. ඔව්. එතකොට එතනට ගියා. ඒක සිලෙක්ට් කරා රිලේ කොයිල් කියන එක සිලෙක්ට් කළා මෙතනට ගෙනාවා ඉස්සරහ හරියට ගිහිල්ලා අතහැරියා. ඔව්. දැන් තුනම හරියට. එතකොට මෝටරේ හරි මෙතන ඔන් එක හරි ඕෆ් එක හරි අයිසොලේටර් ඕලෝඩ් එක හරි. එතන මේ ටික යා කරන්නේ අරක වගේ ඩොට් තියදී යන්න බෑ. මේ මෙතන ඉඳන් මෙහෙට මෙතන ඇදගෙන යලා අතාරින්න ඕන. මෙතනින් තිබ්බා ඇරෝ එක පොයින්ට් එක ගියාම එතන කොටුවක් එනවා. හරි. එතන කොටුවක් එනවා. ඕන්න ඇදන් යනවා මෙතනට අතාරිනවා. ආයි කොටුවක් එනවා. එතකොට අතාරිනවා. අතාරිනවා. ආයි මෙතනත් ওই විදියට වම ගිරලා එනවා. මෙයා හදාගන්න ඒ හරි විදියට. ඔව්. ඊට පස්සේ මෙන්න මේකේ ඒ කියන්නේ ඔන් ස්විච් එකට දාගන්න ඕන අපි මේ self holding self holding ස්විච් එක. එතකොට ඒකට මේ QI ගෙන් තමයි ගන්න ඕන. ඔව්. තර QI කින් ගන්න නම් ආය යන්නවා කෙලිම මේන් කන්ටැක්ට් එකට. මේන් මේන් කන්ටැක්ට් එක සිලෙක්ට් කරා. මෙතනට ආවා. මේක මේක යටට ආවා. මේ බලන්න යටට ආවා. ඒක යටට ආවා. ක්ලික් සිලෙක්ට් කරා. ඔව්. සිලෙක්ට් කරාම මෙන්න මේකේ මේ මවුස් එකේ තියෙන රවුම කරකවල උඩ පල්ලෙහාට ගිහිල්ලා මේක ගන්න ඕන. මෙන්න මෙතන තියෙන ඕගොල්ලන්ට මේ ලෝගෝ එක පේනවා ඇති. පොඩි දබල මේ රිලේ කොයිල් කියලා QI රිලේ කොයිල් එක කියලා එකක් පේනවා. මේක උඩ පල්ලෙ ආපනම් මෙන්න මේ පල්ලෙහා තියෙන්නේ. ඔව් පල්ලෙහා තියෙන්නේ. මම පල්ලෙහාට යන්න ඕන. ඔව්. වරහණක් තියෙනවා. ආ වරහණක් එක තියෙනවා. එතකොට අන්න එක සිලෙක්ට් කරා. හැබැයි මේක සිලෙක්ට් කරන්න වෙන්නේ අර පළවෙනි එකේ QI එක ගත්තට පස්සේ තමයි මේක මෙතන පෙන්වන්නේ. එතකම් පෙන්වන්නේ. ඔව්. අවුට්පුට් එක. අවුට්පුට් එක මෙතන ඉස්සරහට දැම්මට පස්සේ තමයි මේක පෙන්වන්න පටන් ගන්න. ඔව්. දැන් ඕන දැන් මේක පෙන්වනවා. අපි එක සිලෙක්ට් කරලා ඕකේ කරනවා මෙතන පස්සේ පල්ලෙහා තියෙනවා ඕකේ කරපුවා මෙතන QI කියලා වැටෙනවා මෙතන
ඊට පස්සේ මේකත් අර විදිහම දැන් මේකට එකතු කරගන්න එපා. ඒකට කරන්න තියෙන මෙතන කොටුව සිලෙක්ට් කරලා මේකෙ මෙන්න මේ ඒ කෙලින් එක දැනට නෙමෙයි දාන්න බෑ. මෙන්න මෙතනට ගිහිල්ලා අතෑරියාම එයා කණික් වෙනවා. ඒ වගේම අනිත් පැත්තත් කොටුව ආවා. මෙන්න මෙතනට ගිහිල්ලා අතෑරියාම එයා කණික් වෙනවා. හරිනේ? හරි. ඕකේ ඔන්න ඔකයි වෙන්නේ. මචං මේ තව ඉන්ඩිකේටරයක් දාන්න පොඩ්ඩක්. හා මේකට ඉන්ඩිකේටරයක් දාන්න. හා ඉන්ඩිකේටරයක් දාන්න. ආයි ඉන්පුට් එකක් දෙන්න ඕනේ. මේ මේන් කන්ටැක්ට් එකක් ඕනේ. ඒ කියන්නේ ස්විච් එකක් ඕන. ඔව්. ඔන්න ස්විච් එක සිලෙක්ට් කරා. දැන්ට ගෙනාවා අතෑරියා. ඒකට අපි දානවා. දැන් මේක ඇවිල්ලා මේ ස්විච් එක QI ගේ ස්විච් එකක් වෙන්න ඕන. හ්ම්. එතකොට QI ගේ ස්විච් එකක් වෙන්න නම් මෙතනින් ආය යන්න ඕන අර ඉස්සෙල්ලා වගේම පල්ලෙහාට ගිහිල්ලා අර Q1 රිලේ කොයිල් එකෙන්ම ගන්න ඕන. ඔව්. ඔන්න ඒකෙන් ගත්තා. අරගෙන ඕකේ කරා. හරි මෙතන දැන් ඔන්න Q1 කියනවා. Q1 කියන්නේ මේ Q1මයි මෙතන දෙන. ඒතර Q1 ගෙන් ආයි දා ගන්නවා ලයිට් එකක් පත්තු වෙන්න ඕන මෙතන. ඒතර අපි ඒකට ආයි සිලෙක්ට් කර ගන්නවා අවුට්පුට් එක. කොයිල් එකක්. ඔව්. අවුට්පුට් එක කියන්නේ කොයිල් එකක්. ඒක සිලෙක්ට් කරලා මෙතනට ගෙනල්ලා අතෑරියා. හ්ම්. මෙතන මේක Q1 මෝටරේ මේක තමයි ලයිට් එක. ඔව්. දෙකම අවුට්පුට්. ඊට පස්සේ මේ දෙක මෙහෙම ඉරි කැලි දෙක ඇඳ ගන්නවා. මෙතන දෙකයි මෙතන දෙකයි ඇඳ ගන්නවා. කොච්චරයි වැඩේ වෙන්නේ. ඔව්. ඊට පස්සේ මේක මෙතන දැන් මේ මෙච්චරයි ගන්න තියෙන DOL එක ඔච්චරයි අඳින්න දෙන්න අපිට. ඊට පස්සේ මෙන්න මෙතන මම තමයි පොඩ්ඩක් ලොක් කරා. පොඩි damage මම කොහෙද එන්නේ simulation කියන්නේ මෙන්න මෙතන තියෙනවා. හරි පොඩි damage පොඩි damage. මෙන්න මේ පල්ලෙහා. ඒ කියන්නේ මේ උඩ ඉඳන් මේ ඒ අකුර එතන ඒ දිගට එනකොට පල්ලෙහා මේකට උඩ තික. පල්ලෙහා තියෙන උඩ එක simulation කියලා බටන් එකක් තියෙනවා. ඒක සිලෙක්ට් කරා. සිලෙක්ට් කරාම මෙන්න මෙතන දැන් එනවා ස්විච් තුනේ එනවා බලුබ් එක එනවා මෝටර එනවා ඔක්කොම ටික මෙතන පෙන්නනවා. හරි. හරි. ඊට පස්සේ මේක රන් කරනවා. රන් කරන්න අපි අර සර්කිට් එකේ ගත්ත එක නේ රන් කියලා ඉලක්කමෙන් ගහලා දුන්නා. මේකේ තියෙන්නේ මෙන්න මේ ඊතලයේ තියෙන ප්ලේ බටන් එක. මෙන්න මේ ප්ලේ බටන් එක. පල්ලෙහා තියෙන්නේ ප්ලේ බටන් එක කොළපාට ප්ලේ බටන් එක. අන්න ඒක ටික එකක් දැමුවා. ටික එකක් දැමම පේනවා ඇති. මේක දැන් ඔන්න රතු පාට වෙලා පේනවා. මෙතනට වෙනකන් කරන්ට් එක ඇවිල්ලා දිනවා මෙතනත් මෙතනට වෙනකන් කරන්ට් එක ඇවිල්ලා දිනවා දැන් අපි මෙන්න මේ ස්විච් එක ඔන් කරන්න ඕන ඔන් ස්විච් එක I3 ඔන් ස්විච් එක සිලෙක්ට් කරමු මේ මෙතන පල්ලෙහා ඊට පස්සේ පල්ලෙහාට ආවහම පල්ලෙහා තියෙනවා ස්විච් 3 මේ නිල් පාටෙන් තියෙන ස්විච් 3 අවුට්පුට් දෙකේ අර බල්බ් විදිහට තමයි පෙන්වන්නේ හා මෙතන බල්බ් දෙකක් විදිහට දැන් අපි අවුට්පුට් දෙකක් ගත්තනේ Q2 බල්බ් එක අන්න හරි දැන් අපි මෙතනින් අපිට මේ ස්විච් 17යි මේ පල්ලෙහෙන් හරි දැන් ඔන්න දැන් කරන්ට් එක වැඩ ගන්නවා. ඔව්. ඔක්කොම ටික වැඩ ගන්න. දැන් අතට අපිට මේක ඕෆ් කර ගන්න ඕන. දෙනොත් පුළුවන්. I2 කියන එක තියෙන මෙන්න මෙතන I2 කියන එක. එයා ඕෆ් කරනවා. ඔන්න දැන් මේ බල්බ් ටික දැන් ඔන්න කහ පාට වෙච්ච එක කළු පාට වෙලා තියෙන්නේ. දැන් උඩ නිල් පාට වෙලා තියෙන්නේ. අතෙන්ට වෙනකන් සප්ලයි ඇවිල්ලා තිනවා. ඊටු ටික නිල් පාට වෙලා තියෙන්නේ. ආ ඊට පස්සේ බාරකට කනෙක් කරනවා මේ කේබල් එක හරින්න ඕන. අන්න මචං පොඩ්ඩක් ඊළඟ එක දාමු. දැන් ඊට පස්සේ මෙන්න මේ කේබල් එකක් තියෙනවා. දේව දරු. මෙන්න මචං එක පැත්තක මේක මේ USB type එකක් තියෙන්නේ. අනිත් පැත්තේ අර සර්ගේ තිබුණේ. මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඔය ඔන්න ඔය එක ගහන්න ඕන. ගහන්න ඕන මේ වයර් එක මෙන්න මේ පැත්තට තියලා. ඔන්නෝම. ඒ කියන්නේ අර ඩිස්ප්ලේ එක දකුණු පැත්තට එළියට යනවා. වයර් එක තියෙන්නේ එළියේ. ඔව් වයර් එක එළියේ. මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ මේ එක. මෙන්න මෙතෙන්ට මට බේනවනේ L plus කියලා දාලා තියෙනවානේ. මෙන්න මෙතෙන්ට 20 අර 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 පොඩ්ඩක් පෙන්නම්. මෙන්න මේක තමයි power supply එක. තියෙන්නේ ඔය තියෙන power supply එක. ඔක මේ මෙතනින් ගහන්න ඕනේ මේ බෝබලයිට. මේකට. මේකෙන් තමයි රතු පාට set එකම දනට දෙනවා. දන. රිනට දෙනවා. ඔව් කළු පාට set එකම රින. එතනින් දෙකක් අරගෙන දනයි රිනයි මෙන්න මෙතන දනයි රිනයි වලට දෙනවා. මෙන්න මෙතන. මෙතන දන මෙතන රින. මේ ටික ඔක්කොම ඉන්පුට් හොඳේ ඔව් i වලින් තියෙන ඔක්කොම ඉන්පුට් මේ i1 ඉඳන්
ඔව් අය 8 වෙනකන් ඔක්කොම ඉන්පුට් ඔ මේකට 230 දෙන්න බෑ මේ පැත්තට මේකට බෑ කොයි පැත්තටද කොයි පැත්තටද බෑ අර කිව්වොත් එහෙම එයා දෙන්නේ කොහොමද දෙන්නේ 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 මේ ඔය කියන අහමුද ඔව් මේ පැත්තටත් මේ මේ පැත්ත අවුට්පුට් ටික මේ අවුට්පුට් හතරක් තියෙනවා මචං මේක එකක් Q1 කියන්නේ Q2 කියන්නේ අනිත් එක Q3 Q4 ඔව් ඒක අවුට්පුට් හතරක් තියෙනවා මචං දැන් එතකොට පවර් එකක් මේකටත් දෙන්න ඕන හොඳේ මතකනේ අර අරකෙත් අපි පවර් එකක් දුන්නා ඒකේ විදිහමයි කියනවා ඒකේ විදිහමයි මෙතන පවර් එකක් දීලා මෙතනින් පවර් එකක් අවුට් කරගන්න ඕනේ මේක කරක දන්නවනේ අර අර අරකම වගේම තමයි හොඳේ අන්න හරි මෙතනට 24 ම දීපම් මචං මේ එහෙම තමයි අපි දුන්නේ 24 ම දීපම් නැත්තම් මේක පැත්ත මාරුනොත් කචල් එක දැන් ඊට පස්සේ මෙතන මේක ගහලා USB එක ගහනවා අපි උඹලගේ මේ ලැප් එකට ගැහුවට පස්සේ මෙතන මොනවක්වත් පේන්නේ නැහැ රුවයි කියන දෙන්නේ කියන්නේ ඔකට පොඩක් ගහලා පෙන්නන්න මචං උඹලට මේක තමයි වැඩ කරන්නේ නෑ වැඩ කරන්නේ වැඩ කරන්නේ නැහැ තියෙන හරිද කියනවා පෙන්නන්නේ ඔන්න පවර් එක මෙහාට ගන්න නෑ පවර් සප්ලයි විතරක් මෙහෙම ගන්න मेन मेक मचा अरुण अर वेडी कमेना मेक मचा मे पुश बटन ठीक मे एक पुश बटन का मे पुश बटन तुनाक मचा मेके एनो नॉर्मल ओपन नॉर्मल क्लोज मेके तीयन मे मई मेन मे मे स्विच पॉइंट अत्र मे तीन मे स्विच नॉर्मल क्लोज पॉइंट मेक नॉर्मल सॉरी नॉर्मल ओपन पॉइंट मेक नॉर्मल क्लोज पॉइंट मेक මේ ස්විච් එකට දාලා සෙට් එක මෙතන මේ ස්විච් එකට දාලා සෙට් එක මෙතන අපිට උමනා වෙන්නේ උඩම ටික විතරයි උඩම එළිය විතරයි ක්ලෝස් සේව මූවත්ම කරන්න යන්න එපා ඔව් මම අද කෙලිය වගේ උඹල කරගන්න එපා මේ උඩම ගහපන් හොඳේ යට ගහන්න එපා නෑ මම පාස්ුනේ උඹලා නම් මන කියන්න එපා මම ඒ මනුස්සයා දුකේ ඉඳලා මම පාස් කරා मेतन दिन 24 सप्लाई मेथीन दीन आप मेतन गहल तीन मे मे दिशी थी अटे गहल मेतनी धन रही अरगन तीन मे 24 धन 24 इन मे केबल का मेहमे अभी इला मे केबल का अभी गहन मेन मेतन पवैक दिन धनेक धनेक ඔව් රිනේක මේක අනිවාර්යෙන් බල්ල ගහපල්ල මචං නැත්තම් කළුපාට වෙන්න ඕනේ මේ කියන්නේ රිනේක අනිවාර්යෙන් කළුපාටම වෙන්න ඕනේ ඔව් රිනේක කළුපාට ගහපන් එතකොට මාරු වෙන්නේ නැහැ බලටත් හොඳයි දැන් ඔන්න සප්ලයි ඇවිල්ලා තියෙන්නේ මේ දැන් මේකේ මේ ඩිස්ප්ලේ එක මේ වෙලා තියෙන්නේ ඔන්න දැන් ඕකේ හරි ඔන්න දැන් දැන් මේ වෙලාවෙට මචං ඔන්න ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ ප්‍රෝග්‍රෑම් කරනකොට මේක ආයි ඔන්න ප්‍රෝග්‍රෑම් කරනකොට ටික මෙන්න මෙතන ආයි ලොකු කරලා හමන් තල්ලන්න මෙන්න මෙතන තියෙනවා ඒ කියන්නේ මෙන්න මේ පාට ඊතලයක් උඩට තියෙනවා රතු පාට ඊතලයක් පල්ලෙහාට තියෙනවා විනාඩි පහකින් මේ දැන් මේ ෆයිල් අනම් එඩිට් අනම් මනම් තියෙනවා මචං ඒ සෙට් එක නෙවෙයි ඊට යට සෙට් එකේ දිගට එනකොට මෙන්න මෙතන බලට පේනවා මෙන්න මෙතන ඒකේ තියෙන මචං පල්ලෙහා තියෙන PC ලෝගෝ PC ලෝගෝ PC2 ලෝගෝ ඒ කියන්නේ PC එකේ ඉඳන් මේ මේක මේ ලෝගෝ කියන මේ යුනිට් එකට යන යුනිට් එක ලෝගෝ කියන යුනිට් එක ඒකට කියලා දාන්න තියෙනවා एक क्लिक करना एक सिलेक्ट करा एक अंदर मैं के यावन हाथ अन्ने PLC के तो उन्हें सिलेक्ट करा मिन्न में तो नहीं ना यस द नो द गियला एक अनिवार्य यस करने इन बात यंग एक अट यानो पेन ना वा पहले भी नहीं पारा डिलीट ना इलंग पारा डेट टिके यानो आई यस द नो द गियला ना एक अनिवार्य आई यस करने यस दे पारा दिन ना මෙතන පාත් එක ඉවරයි. දැන් PLC එක වයරින් කරා නම් ඉතින් ටික හරි. දැන් උඹලට PLC එක වයරින් කරන්න තියෙන්නේ මචං අර වගේ නෙවෙයි. මෙන්න මේ වගේ ප්‍රොප් ගොඩක් තියෙනවා. මේ ප්‍රොප් වලින් තමයි ගහන්න තියෙන්නේ. එච්චර ලොකු ගේමක් නෑ මචං. ගහලා පොඩ්ඩක් පෙන්නමු. දැන් අපි මුලින්ම අපි පොඩේ නම් ඉන්පුට් එකක් දෙන්න අපේ දැන් මේ කම්පියුටරේ තියෙනවා
නෑ මෙතන තියෙනවා i1 කියන්නේ ඕලෝඩ් එකක්. නමුත් අපේ ගාව ඕලෝඩ් එකක් නැති ඉඳලා අපි i1 එක අයින් කරනවා. i1 එකින්ද අපි නැහැ අපේ ගාව i1 එකක් දෙන්න. අපිට ඊළඟට දෙන්න තියෙන ඊළඟ උපකරණය තමයි i2 කියන ඕෆ් ස්විච් එක. එතන i2 කියන ඕෆ් ස්විච් එකට අපි දැන් වයරින් කර ගන්න ඕන. එතකොට i1 i2 කියන එකට මේක ඔබුවා. i2 කියන එකට මේ ඉන්පුට් 2 කියන එක. දැන් අපි i2 නේ අතට ගන්නෙ ඉන්පුට් එකේ එකක්. ඔව් දෙවෙනි එකට දෙන්නත් ඕන අපි. අර DC supply එකමයි. ඔව් DC supply එක මචං මෙන්න මේ එකේ ධන දෙන්නේ. ඔව් නේද ධන දුන්නා. දැන් ඔන්න ඒක මෙන්න වයර් එක. ඒකෙන් අරන් ධන දුන්නා i1 වලට. i1 කියන්නේ එතකොට ඉන්පුට් එකේ ස්විච් එකක්. ඔව් මේ අනිත් එක උඹලට මේ ඕන තරම් දිගට මෙන්න මෙතන ඉඳන් ගහගතහයි උඩට ගහනවා කියන්නේ මේකේ මේ ධන supply එක හරි ස්විච් එක දාලා දෙන්න ස්විච් එක දාලා දෙන්න. ආ පොඩ්ඩක් ඉඳන් පොඩි වැරදීමක් වෙලා අපේ. ඔව් ස්විච් එකට දැම්මා. අපි මේ ස්විච් එකක් දාමු. අපන්නේ වෙන. ආයි ඒ ස්විච් එකකින් ගත්තා i1 i2 එකට. අරක i2 උනේ තියෙන්නේ. ඔව් මෙතන i2 පළවෙනි එක. දැන් ඔය මම පටලව ගන්න එපා මචං. සප්ලයි එක මෙතනින් ගත්තා. අපි i1 එක තමයි දැන් ඔය හැදුවේ. ඔව් මෙතන සප්ලයි එක අරගෙන සප්ලයි එක අපි දුන්නා මෙතන ස්විච් එකට. නෝමල් ඕපන් එකක් මචං හරි. මේ නෝමල් ඕපන් එකේ අනිත් පැත්ත දීලා කෙලිම දුන්නා i2 එකට. 2 එකට. හරි. ඊට පස්සේ ඊළඟ එක තියෙනවා අපිට i2 එකෙන් පස්සේ ප්ලස් on එක i3 i3 එකට on button එකකුත් දැන් දාගන්න. අපි දැන් මේ මෙන්න මේ i2 කියන එක දැන් i3 කියන එකට දැන් දාන්න හදන්නේ. i2 3 කියන එකට දැන් ස්විච් එක කරා දෙන්න හදන්නේ. දෙකේ අන්න ඒකත් අපි දෙනවා. ඒකත් අර විදිහටම දන ගන්න ඕන. එතකොට ඒකේ දන තියෙනවා මෙන්න මෙතන. ඒ වයර් එකම තමයි මෙතනත් තියෙන්නේ. අන්න ඒ දන එක හැමම ගත්තා. ඊළඟ ස්විච් එකට දාගත්තා. මේකට දාමුකෝ. ඔව්. හරි. එතකොට ඒ ස්විච් එකෙන් වයර් එකක් යන්න ඕන i3 වලට. ඒ ස්විච් එකෙන් මෙන්න මෙතෙන්ට යන්න ඕන. i3 කියන්නේ මෙතන මචං ඈ. ඔයදී. දැන් ඔන්න ඒක වෙනම එකක් ගහලා. ගහලා. අන්න ඒ ස්විච් එකේ අනිත් පොයින්ට් එකට දැම්මා. i2 කියන i1 එක අපි දැන් ගත්තේ නැත්තේ i1 එක තමයි අපේ ඕලෝඩ් එක. ඕලෝඩ් එක. ඕලෝඩ් එකක් අපි ගාව නැහැ. ඒකින්ද ඕලෝඩ් එක අපිට වයරින් කරන්න ඉන්නේ නැහැ. ඊළඟට තියෙන i2 කියන ඕෆ් එක i2 කියන ඕෆ් එක දැම්ම කොළපාට බටන් එකට ඊළඟට තියෙන i3 කියන on එක ඒක තමයි එහා පැත්තේ රතු එකට ඔච්චරයි කරන්න තියෙන්නේ. එතකොට ඉන් ඔක්කොම හරි ඉන් දැන් අවුට් එක විතරයි අපිට වයරින් ගන්න. අවුට් එකට අපිට කියන බලුබ් එකක් දාන්නයි කියලා. ඕගලන්ට මොකක් කියයිද දන්නේ අපිට නම් කොහොම බලුබ් එකක් දාන්නයි කියලා. බලුබ් එකක් දාන්නයි කියලා කිව්වොත් ඔය කියන්නේ මෙන්න මේ පාට් එක මචං පල්ලෙහා තියෙනවා උඹලට මතකයි මෙන්න මෙතන ඉඳන් දැන් මේ මේ තියෙනවනේ මේ Q2 එකෙන් මෙන්න මෙතෙන්ට අපි ගත්තානේ. ඔන්න ඔතන Q1 එක. මේ Q1 එකෙන් මෙන්න මෙතෙන්ට ගන්නවා Q2 එකක්. මේකනේ අපි දාලා තින්නේ. මේක තමයි දැන් වයරින් කරන්න යන්නේ. ඔව් ඒක මෙන්න මේ ලයිට් එකක් තියෙනවා. බලුප් එකක් තියෙනවා. මේක තමයි එතකොට අපේ මේ අවුට් ලෝඩ් ගන්න පැති. මේක මෝටරයක් වෙන්න පුළුවන්. දැන් නම් අපේ ගා තියෙන බලුප් එකක්. ඔය බල්බ් තමයි උඹලටත් හම්බෙන්නේ හොඳේ. ඒක තමයි දැන් ඒක කරන්න තියෙන්නේ. මුලින්ම ඒකෙත් පළවෙනි එකට මේක ස්විච් එකක් නේ. ඔව්. පළවෙනි පැත්තට DC දෙන්න ඕන. එකක් මේකටම දෙනවා. මෙතනින්ම අපි දනගන්නේ. හරි. ඔන්න එතන දැන් දන දුන්න යාට. ඊපස්සේ යාගේ ස්විච් එක හරහා මෙයාට බලුබ් එකට දෙනවා. ස්විච් එක හරහා යනවා මෙන්න මේ බලුබ් එකට. හරි. මේ බලුබ් එකට. එතකොට දැන් බලුබ් එකට පත්තු වෙන නමුත් පේස් දනක් ආවට ඍණක් නැහෙනේ. එතන ඒකෙන් අපි මේකට දෙනවා බලුබ් එකට ඍණ. අන්න බලුබ් එකට ඍණ දුන්නා. ඍණ දැන් කොහෙන් හරි ගන්න ඕන. මෙන්න මෙතන තියෙනවා මේකට දීපු PC එකට දීපු එකේ ඍණ. ඒකට දැම්මා. අන්න බලුබ් එකට ඍණ හරි. දැන් වැඩේ ඉවරයි. ඔච්චර කරන්න තියෙන්නේ. දැන් මේක දෝවල බලන්න තියෙනවා. හරි. මේක පොඩ්ඩක් ළඟට ගත්තනම් මට මේක හොයාගන්න පෙන්නන්න ලේසි. මේක පොඩ්ඩක් මෙහෙට ගත්තනම් මේ නැත්තම් මේක පොඩ්ඩක් මෙහෙට ගත්තනම් අප්ලෝඩ් කරා මචං උඹ. දැන් ඔන්න ඔතනින් දානකොට මේ අන්න දැක්කා ලයිට් එක පත්තු. ලයිට් එක පත්තු වෙනවා. දැන් මචං තව එකක් ඔක් කළ බෙන්න. අන්න ඔක් වුණා. ඈ. අන්න පත්තු වුණා. අන්න ඔක් වුණා. උච්චරය කරන්න තියෙන්නේ හරියට කරපල්ලා. මේක බලලා ඔපිට බැරි වුණොත් ඔපිව මරනවා. හොඳේ තියෙනවා.
තව තියෙනවද අපිට නෑ හරි වැද්දා පස්සේ හම්බෙමු